කවර්චනා විශේෂාංගෙන් පසු අපි සූදානම් වෙලා ඉන්න අපි විශේෂාංගයත් එක්ක ඔබව එකතු කරගන්න. ඉතින් අද දවසේදීත් මේ කලාව පිළිබඳව කතා කරන්න ගීත රස විඳින්න ආගිය මුලගිය මේ යටගිය හැම තැනම ඇදලා අරගෙන කතා කරන්න ලෑස්ති. මොකද ඉනායන්නේ? මට එතන ඔය ආගිය මුලගිය කියනකොට ආ යටගිය කියලා කියයි කියලා. ඒ හැම දෙයක්ම හාරවුසලා කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි නේද? හරි. ඉතින් අද දවසේදී කවුද අපි විශේෂාංගයත් එක්ක අපිත් එක්ක එකතු වෙලා කතා කරන්න කියලා ඔගොල්ලෝ කැමති දැනගන්න. ඒ නිසාම අපි හිතුවා මුලින්ම ඉතින් හැමදාමත් කාන්තා පර්ෂයට අපි ප්‍රථම තැන ලබා දෙන්න හිම නේද? දන්නේ නැහැ. තුවාම එහෙම කියන්නේ ඉතින් මං හින්දවත්. හරි ඉතින් අපි ඒ නිසා මුලින්ම අඳුරලා දෙන්න සූදානම් වෙලා නම් මේ දවස්වල හැම කෙනෙක්ම ආදරය කරන දකින්න කැමති ප්‍රිය කරන චරිතයක් ඇය ජනප්‍රිය රංගන ශිල්පී චමත්කා ලක්මිනි බොහොම ආදරෙන් කවුරුන් පිළිගන්නවා අයිබෝවන් අයිබෝවන් ඒ වගේම තවත් සගේකුත් එකතු කරගෙන තමයි කතා බහට ඇවිල්ලා තියෙන්නේ තවත් බොහෝ දේවල් ලොන් දෙපළත් එක කතා කරලා තියෙනවා මේ ජනප්‍රිය රංගන ශිල්පී තුසිත පෙරේරා අයිබෝවන් පිරසිං අයිබෝවන් පිරසිං ඉතින් දෙපළම අපි බොහොම ආදරෙන් පිළිගන්නවා ඉතින් මුලින්ම අහන්න තියෙන්නේ අපේ ශෂික ඉන්නවා ශෂික හැමදාම වගේ මතක් කරන්න ඕනේ ශෂික ඉතින් හැමදාම ලස්සනට ඉන්නවා ඒ නිසා කැපිලා පේනවා ශෂික අතපත්තු ශෂික අද කොළ පාටින්ම සැරසිලා ඉන්නවා ඔව් जीवित रंगन जीवित දැන් ආපු ගමන් මේ තුසතයි මෙයා උප්පැන්නේ වෙනස් කරා. ඔව්. දැන් උප්පැන්නේ මම ආයි කවරක් නෑ. අනන්‍යතාවය එහෙම් පිටින්ම බිඳලා දැම්මා. පෙරේර අපේ අම්මා ඉඳ හොඳයි අවුලක් නෑ. ඔව් කවන්නේ. නමුත් තාත්තගේ ආපු ගම වීරති. දැන් එහෙනේ තියා චුට්ටක් විතර අවුල දිනේ. මම නම් මේත මේ තුසතයි දැන් මෙතනට ආවට පස්සේ අඳුර ගත්තේ. දැන් මහල් කාලයක් තිස්සේ දන්නම කෙනා වෙලා. පේනවනේ දන්න කිරි ඇයි මට මෙහෙම කලේ මා කියලා. දන්න කිරි මිනිස්සුගේ ස්වභාවය පේනවනේ. जीवित गलागन यानवा बहुगे वकवाणुत्क मम अलुत्म हीने कटतगे हुआ मे ताकल रंगने लागत तद्यकी विविध अध्यक्षकृंगटते लागत तद्यकी निशा सह मट हितुना मे पुंचीयागन पुडक बलान्नोनी किल मुकुदेन्त्र रत्क धनंजय मगे धनंजय पोडिले टेलीनाट्यकरण टिकेटिकला मंग एत्र हितुआ मे एत्र चैनल लमाइंट बला टेलीनाट्य नैति तर बुलिंग बुलिंग लमाई तुले जीवत्न टेलीनाट्य अंतिम वेदी सीमा वक्ति लमाई एत्र लुकवाय कथा करण दिया लुकवाय करण दिया बलन नो ये गोलांटोट ये गोलांगे लोके थानी निसर्ग විශේෂතා දකිනකොට මට හිතුණා ළමයි වෙනුවෙන් යමක් කරන්න ඕනේ ළමයි සහ පරිසරය එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මම අලුත් තිර රචනයක් ලියලා ලියාගෙන යන ගමන් මම බාර දුන්නා සුනිත්‍රා තුෂාරි ඩෑස්ට මේක ලියන්න මේ කතාව අපි කරමු කියලා. සඳකෙන් හසරත් වෙනා කියලා ටෙලිනාට්‍ය මගේ අතින් අධ්‍යක්ෂණින් සහ නිෂ්පාදනයෙන් නිම වෙන්න නියමිතයි. මදයි ජය වේවා සුබ වේවා හදවතින් ප්‍රාර්ථනා කරනවා. යහපත් නිර්මාණයන් බිහි වෙනකොට තමයි මම දන්නේ මේ කලාවේ සුන්දර තැන් අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතර තමයි බොහෝ දේවල් ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නේද මේ චමත්කගේ නිර්මාණදායකත්වයන් කොහොමද? මේ දවස්වල බ්ලැක් පූල් කියලා ටෙලිඩ්‍රාමා එක වැඩ කරනවා. මම ටෙලිඩ්‍රාමා කලින් කරන්නේ නැහැ කියලා හිතියා. දැන් කොරෝනා වසංගතෙත් එහෙම තමයි කවුරුත් පුළින් කියලා ඉතින් නෑ මම ඒක දැඩි තීරණයක අවුරුදු 4ක් හිටියා. කොරෝනා වසංගතෙත් එක්ක ඉතින් අපිට ෆිල්ම් හෝල්ස් වුණා වැඩ කරේ නැහැ අනිත් එක බබාගේ වැඩත් එක්ක. මේ දවස්වල නුවර එළිය ලස්සන වැඩක් ෂූට් වෙනවා. පියාඹන් ආයත් කියලා ෆිල්ම් එකක් එන්න තියෙනවා ලබන මාසේ කලන ගුණසේකරත් එක්ක. ඉතින් මම අර බොහොම අඩුවෙන් ඉතින් වැඩ කරන්නේ ඉතින් ඇඩිටික බේරාගෙන හදාගෙන ඉතින් කරගෙන ඉන්නවා. කොහොම තමයි යන්නේ? මේ මොකද ගීතත් රස විඳින්න ඕනේ නේද?
ඔව් නැත්නම් අපරාධේ අපි සසික වගේලා ලොහම තියන්නේ තියාගෙන ඉන්නේ නේද ඒකත් සින්දුව කිව්වද අපි කිය මොකද කියන්නේ කිම් හරි ලඳුනේ මට බුදුලුව නොබයි ඔබගේ ආදරයයි ආදර පිය ලඳුනේ මට බුදුලුව නොබයි ඔබගේ ආදරයයි දැසින් වත් කමලේ සිතුවිලි විහඳුන් නවතිකලේ කොමන දැසින් වත් කමලේ සිතුවිලි විහඳුන් නවතිකලේ වූ මත හාසේ සතුට ගෙනාවේ මට මනුවේ දෝ ආදර ප්‍රිය ලඳුනේ මට මුළුලොවම ඔබයි ඔබගේ ආදරයයි ආදර ප්‍රිය ලඳුනේ මට මුළුලොවම ඔබයි ඔබගේ ආදරයයි රැහෙනින් හද බැඳුනේ පැතුවිල සින්දෝ මේ බවේ ආදර රැහෙනින් හද බැඳුනේ පැතුවිල සින්දෝ පෙර බවේ යොවුන් වසන්තේ පවන් සෙලෙන්නේ අපට නොවේ ආදර ප්‍රිය ලඳුනේ මට මුළුලොවම ඔබයි ඔබගේ ආදරයයි ආදර ප්‍රිය ලඳුනේ මට මුළුලොවම ඔබයි ඔබගේ ආදරයයි ලස්සනයි ලස්සනට කිව්වා මගපෑවා අන්තිමට ඉඳන් ඉරපු තැනත් අපතේ වුණා ඒකද සින්දුවට වන්දා මේ චමත්කා එහෙම ඉන්නකොට ඉතින් ඇත්තට මේ මට නිකන් ඉඳී තුනේ නෑ ඇත්තටම නේ තනියම දැන් හිත දුන්නේ ඒකනේ කොහොමද මේ චමත්කා අයිය මට සින්දු කියන්න පුළුවන් ඒත් මං අද සින්දු කියන්නේ නැහැ කියලා පුළුවන් කියලා කිව්වා නම් පොඩි කොටසක් අර හන්න ඕන අම්මෝ නෑ චමත්කාගේ උගුරේ පොඩි ප්‍රශ්නයක් කිව්වා මේ මට කොරෝනා හැදලා හිටියා මට කොරෝනා හැදලා හිටිය දැන් සතියකට විතර කලින් එක්කද පොඩ උගුර මේවලා නේ කෝකල් කෝඩ්ස් එක ගිහිල්ලා ඒ යතත්ත ප්‍රශ්න තමයි සමාන දෙකක් යනවා ආයි කතා කරන්න මෙතන කියන්න හරි දැන් මේ ශේෂ්ත්‍රයට පිවිසුන හැටිත් අපි ටිකක් කැමති දැනගන්න. මොකද අපි ඔබ චිත්‍රපටයක් හරහා වෙනස් ප්‍රවිදේ චිත්‍රපටයක් හරහා අපි ඔබව හඳුනාගත්තා. සාමී ඊට පෙර ආතුව නේද ඔබේ දීර්ඝ ගමනක් තියෙනවා. අම්මෝ මේ කට්ට කාලා ආපු ගමනක් තියෙන්නේ. ඩාන්සින් කරලා, අෂරින් කරලා, මොඩලින් කරලා, රීෆ්ලට් බෙදලා එහෙම ඇවිල්ලා තමයි කමර්ෂල්ස් කරන්න ගත්තේ. කමර්ෂල්ස් වලින් පස්සේ මේ නාලකයි කතා කරා සරුංගල් චිත්‍රපටියට. මං හිතන්නේ මගේ ලයිෆ් එකේ ඊටත් කලින් ගිනියම් රැහැම කරලා
ටර්නින් පොයින්ට් එකක් තමයි සරුංගල් කියන්නේ මං හිතුවේ නෑ මට පළවෙනි ෆිල්ම් එකට ජනාධිපති කුසලතා සම්මානයක් හම්බෙයි කියලා ඒකෙන් පස්සේ තමයි දැකලා ඉතාලියත් ෆිල්ම් එක කරලා හුස්ම ෆිල්ම් එක කරන්න ඊට පස්සේ හුස්ම කරලා මං කසාද බැන්දා හොඳ හුස්මක් අරගෙන හොඳ හුස්මක් ගත්තා මං හුස්ම දීර්ඝ කමට ප්‍රෙග්නට් උතුන දිගටම වැඩ. ඔව් දැන් දිගටම වැඩ කරන අපිට ඉස්සරහට මේ සිනමා පටවල පමණක් නේ ටෙලි නාට්‍ය වල දකින්න පුළුවන් කියලා ඔබම කියපු නිසා මම හිතන ඒකත් අපිට හොඳ අවස්ථාවක් කියලා. තුසිතේගේ පැත්තට ගියොත් එහෙම කිඳුරංගනා වලින් අපිට මේ මතකය ආවර්ජනය කරන්න පුළුවන්. ඊට පස්සේ බොහෝ වෙලා ටෙලි නාට්‍යයට ඒ විතරක් නේ වේදිකා නාට්‍ය වලින් පිවිසුන අපි ඒ අතීතය ටිකක් මතක් කරමු. කිඳුරංගනා තමයි මම හිතන්නේ මාව ප්‍රේක්ෂකයන් දැනගත්තේ කැරක්ටර් එකකින් මොකද ඒක හැමදාම දිනපතා විකාශනය වෙන හින්දා ඊට කලින් මගේ ටෙලිනාට්‍ය අන්දර ඇන්දිරිය කියන ටෙලිනාට්‍ය ඉතින් ඒකෙදී මට ගොඩාක් ප්‍රවීණයත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා ධම්මික පීරිස් තමයි අධ්‍යක්ෂණය කළේ මාලනි ෆොන්සේකා ශෝක පීරිස් එතකොට බොරින් චාරුනි වගේ ප්‍රවීණයත් එක්ක මොකද මට ලැබුණු එකම සුසුකම තමයි මම වේදිකාවේ ඉඳලා එතනට ගියේ එක මොකද ධම්මිකයි අහුවෙත් ඔබට වේදිකාව හුරුද කියලා ඉතින් මට තිබුණේ මන්ද මාසික චරිතයක් කරන්න මේ චරිතයට හරිම ආදරේ මේ අපේ හර්ෂි ඩෙල්නාටි බලලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. මොකද හර්ෂි මතක් කරා ඇත්තටම මට අඳුරගන්න බෑ යියේ ඔයාද කියලා. ඉතින් මේ ගුණා කියලා මන්දමාසික චරිතයක්. ඉතින් මේ මම හර්ෂිට ස්තුති කරනවා මගේ පළවෙනි ඩෙල්නාටියට මට මතක් කරලා දීම ගැන. මොකද ඒක ලොකු ඉතිහාසයක්. අපේ ප්‍රවීණයත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලෝ අපිට ලබා දුන්නු ගුරුහරුකම් විශේෂයෙන් මාලිපොන්සේක මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් හරිම ප්‍රවීණයි. ඒ වගේම හරිම සරලයි. අපි වගේ අලුත් අය එනකොට අපිට දීපු ගුරුහරුකම් මම හිතන්නේ චමත්කාර තියක් දෙකේම ඇති. ඉතින් ඒක නිසා ඊට පස්සේ මම සිලින් නාට්‍ය කීපයක මම කියන්නේ මේ සිත ටීවී එකේ මෑත කාලේදී මම කරපු ටෙලි නාට්‍යයක් ගියා මට මතකයි කුලකුඹටි එක් සහ ප්‍රතිගල අභියස. හොඳයි සියලු දේවල් අතරතුරේ අපේ සියතේ මේ විෂන් කරන මේ කාංචන ගලගෙදර කිය අද උපන්දිනේලු මේක නිසා අපි මේ මේ වැඩසටහන අතරතුරේම මේ කාංචනට සුබ උපන්දිනයක් වේවා කියලා අපි සියත අපි කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා සියත ලස්සන කරන්න සියත හැඩ කරන්නට ඔබ අතිනුත් විශේෂ දායකත්වයක් ලබා දෙන නිසාම එසේනම් සුබ උපන්දිනයක් වේවා කියලා මේ අපි වැඩසටහන අතරතුරේදී ඔබටත් මේ සුබ ප්‍රාර්ථනා කරන්න එහෙම නේද ඔව් සුපැතුම එකතු කරන විතරක් නෙමෙයි කේක් කෑල්ලකුත් බලාගෙන ඉන්නවා අපි මේ පැත්තෙන් කේක් කිව්වොත් වෙන මොකුත් ඕනේ ගෑන් ළමයින්ට තියෙන දෙයක් නේද පොඩි ප්‍රශ්නයක් කේක් ඔය කියන්නේ පොඩි නෙමෙයි ඔබ ලොකු ප්‍රශ්නයක් ඒක සචීව කියන තරම් වාසනාව කාටද තියෙන්නේ නේද ඔබ දෙදෙනා මේ දීර්ඝ කාලයක් සඳරනවා නේ रगपान අපි ඒක දැනගන්න ඉවෙන් බැලන්ස් කරගන්න. මතක කලාකරුවන්ගේ තියෙන ලොකු හැකියාවක් තමයි ඒක. කලාකාරෙක්ට තියෙනනේ හොඳ හිතක්. ඒ හිතට මං හිතනවා කලාකාරෙක්ට ඕන තැනකදී ඕන විදිහකට වතුර වගේ එජස්සලා ඉන්න පුළුවන්. ඕන තැනක බැලන්ස් වෙලා ඉන්න ධර්මනේ. ඒක තමයි අපිට තියෙන විශේෂ හැකියාව කියන්නේ කලා අපේ වෘත්තීය මට්ටමනේ. අපි ඒක අපි ලබාගත් දෙයක් අත්දැකීම් වලින් ගන්න. ඕනම කෙනෙක් එක්ක රඟපාන්න ඕනම කෙනෙක් එක්ක අපිට ඒ සම්බන්ධ වෙති කරගන්න. දැන් මං කියනකෝ මහර්ග මගෙත් එක ගොඩාක් පෞද්ගලිකව හිතවත් කමක් නැහැ කියලා තරහයි කියලා තමහර එමත් අය ඉන්නවනේ. මොකද මං එහෙම රඟපාපුවත් එක්ක හිනාවලා ඒ වැඩ කරනවා. මේ සෙට් එකේදී අපි බැනගෙන රණ්ඩු වෙලා මොකක් හරි හේතුවක් මත ඊගව සීන් එකේ මල තින්නේ යත් එක කියලා බෙඩ්රූම් සීන් එකක් කරන්න. ඉතින් ඒ වෙනකොට බලන්නකො අපි හිත හදාගන්න හැටි. ඒක තමයි ඒක ඉවෙන් ලැබෙන දෙයක් තමයි. නිකන් හරි නේ? ඔව්. හැකියාව. හරි. අපි සින්දුවක් අහමු. හරි. තව ගීතයක්.
රැඳුන රැඳුන තැන්වල ඔබ මඩල ඉනගුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ඇස රැඳුන රැඳුන තැන්වල ඔබ මඩල ඉනගුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා අලසවෙත හදකි මන් කලේ නින්දකට නොඇති තැවි තැවි කුළුරැය පහන් කළේ දුක් පැතුර දිගර අලසවෙත හදකි මන් කලේ නින්දකට නොඇති තැවි තැවි කුළුරැය පහන් කළේ ඇස රැඳුන රැඳුන තැන්වල ඌව මඩල ඉනැවුණා ඔබ මතක නැති කරන්නට මතක නැති වුණා ඇස රැඳුන රැඳුන තැන්වල ඌව මඩල ඉනැවුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා කවුද හෙමින් එළඹි මගේ කනට මුවතියා පින්දද ගෙදුන්නේ මල්කි පහකැයි කියා ගියා රෑ කවුද හෙමින් එළඹි මගේ කනට මුවතියා පින්දද ගෙදුන්නේ මල්කි පහකැයි කියා ගියා ඇස රැඳුන රැඳුන තැන්වල ඌව මඩල ඉනැවුණා ඔබ මතක නැති කරන්නට මතක නැති වුණා වැසු පියන් පියන් පියවා රඳවන්න මට හිතයි උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නේ ඇති හිතයි වැසු විපන් පියන් පියවා විඳවන්න මට හිතයි උඩු හිතට වැඩිය විමසන්නේ ඇති හිතයි ඇස රැඳුන රැඳුන තැන්වල ඌව මඩල ඉනැගුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ඇස රැඳුන රැඳුන තැන්වල ඌව මඩල ඉනැගුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ස්තුතියි ලස්සන කිව්වා thank you වල්ලි නේද ඔව් මේ තව ගීත අහන්න තියෙනවා ගොඩක් හොඳයි තියෙනවා තියෙනවා තියෙනවනේ ඕ අද ලිස්ට් එක මගේවත් එක අයියන් කියන්නේ උඹල සවුත් වෙනස හද ඉතුරු දෙකත් මේ වැද්දලා දීලා තියෙනවා මේ වැද්දලා තියෙන්නේ දැන් මේ චමත්කා මේ බොහෝ වෙලාවට මේ චරිතාංග නිලියක් බවට පත් වෙන්න හැම කෙනෙකුටම අවස්ථාව හම්බ වෙන්නේ නැහැ විවිධ විදිහේ චරිත කරන්න විවිධ විදිහට මේ සිනමා ලෝලින්ම පිනවන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ හැමෝටම කොහොමද මේ යම් තෝරා ගැනීම සම්බන්ධයෙන් කතා බහ කරොත් චරිත පිළිබඳව කතා කරොත් කොහොමද ඔබේ තෝරා ගැනීම මොනවද ඒකට තියෙන සීමා බාධක මට චරිත තෝරා ගන්න සීමා නැහැ මම බොරු වැඩන් කතාවක් වෙනවනේ මේ සීමා තියනවා කියලා කිව්වොත් මොකද මම සීමා කඩාගෙන වැඩ කරපු එක්කෙනෙක්නේ චරිත තෝරා ගන්න ඉදින් ඇත්තටම බලන්නේ මට එක දිගට يعني වැඩ කිහිපයක වැඩ කරන්න බෑ මට ඒ චරිත ඒක මේ අයියලා දැන් ටෙලිග්‍රාම් ෂූටින් කරන එක ඇත්තටම ටැලන්ට් එකක් මන්ට මේක ඉන්න කැමති නැහැ මං කැමති එක චරිතයක් ඉවර කරලා අඩුම දවස් දෙක හරි බ්‍රේක් එකක් තියලා ඊළඟ වැඩේට යන්න දැන් අපේ තියෙන ශේෂ්ත්‍රයේ දේවල් එක අපි අද එක කරංග පානවා හෙට තව එක කරංග පානවා අපි අපිට දෙන කාලය අඩු වෙනවා මං හිතනවා අපිට මම කැරක්ටර්ස් තෝරා ගත්තා නම් අනිවාර්යයෙන්ම මම පොඩ්ඩක් බ්‍රේක් එකක් තියනවා මම එක දිගට බාරගන්නේ නැහැ ඒක දන්නවා කට්ටිය සහ ස්ක්‍රිප්ට් එක දෙද්දිම කට්ටිය කියලාමයි දෙන්නේ සමත්ක මේක ඔයාට කියලාමයි දෙන්නේ මං හිතන්නේ අඩු වයසින් මට පොඩි ලක් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් මට හොඳ වැඩ ටිකක් ගගේ කතාවට මම එකගයි මොකද ඇත්තටම බලන්නකෝ මහර්ගා අපි තාමත් සිංහල සිනමාවේ පරණ චිත්‍රපටි දකිනකොට අපි ඒව රසවත් වෙන්නේ ඒගොල්ලෝ ඇත්තම සෙට් එකක් විදියට මාසයක් එකහමාරක් එකට ඉන්නවා
අපි වගේ අපිට දැන් වගේ මේ එක දවසෙන් ඉරයට තව සෙට් එක උදේට තව සෙට් එක ඒ වගේ කාලයක් වැඩ කරපු නළුනිලියන් අපිට හිටියා. ඉතින් ඒ චිත්‍රපට වල අපි තාමත් ඒවා රස විඳින්න ඒවා ඒගොල්ලන්ගේම චරිත බවට පත් කරගෙන රඟපාපු නිසා. ඒ චරිතයක් කර මාසයක් අඩුම සතියක් දෙකක් ජීවත් වෙනවා කියන්නේ ඒක හමුතු ෆීලිං එකක් තියෙනවා. ඒක එන්ජොයි කරගෙන ඒක අපි එක්ස්පෑන්ඩ් කරලා දෙනවා කියන්නේ ඒක ඔඩියන්ස් එක අල්ල ගන්නවා කැෂින් මම ඒක පොඩ්ඩක් විශ්වාස කරනවා ඇත්තටම අපි සමහරක් වෙලාවට සෙට් එකේදී අපි කතා කරන්නේ චරිත නම් ඒ චරිත තමයි අපි තුල ජීවත් වෙන්නේ ඉතින් අපි කොච්චර වුණත් දවස්සක් දෙකක් තුනක් අපිට මේ නිවාසෙක වෙන්න හම්බුනහම අපි ඒ චරිත තමයි මේන්ටේන් කරන්නේ තමයි මම කිදුරංගනා කරද්දී ඇත්තටම මට hina වෙන්නවත් අවස්ථාවක් තිබුණේ නැහැ මතක නම් ඇත්තට ඒ තරම් විලන් කැරක්ටර් එකක් හරිම නපුරු hinaවක්වත් නැහැ ඔයකෙන සෙට් එකේදී ඇත්තටම මේ මිනිස්සු මාව දකින්න අකමැති තරම් ඒ වගේ ඒගොල්ලෝ හිතනවා මම අහංකාරයි ආඩම්බරේ මොකද අපි අලුත් කට්ටියනේ එතකොට අපි කැරක්ටර් එකක් දුන්නාම අපි හරියට මේන්ටේන් කරගත්තොත් තමයි ඒ අවස්ථාව හරියට හිටියොත් තමයි හෙට දවසේ අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ ඒ චරිතෙත් එක්ක ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට දැන් මම රන්දීර් නම් රන්දීර් කියලා තමයි ගොඩක් අය කතා කරන්නේ එතකොට සමහරක් අය වීර චරිත කරන කට්ටිය ගිහිල්ලා මේ ප්‍රේක්ෂක වෙනදගත්තට අපි වෙනදගන්න දෙන්නේ නැහැ මමයි රෝහණියක් තමයි අම්මයි පුතයි කියන චරිතේ හිටියේ ගොඩාක් නපුරු චරිතයක් ඉතින් පුළුවන් තරම් ළමයි තුන් දෙනාට වද දීපු එකමයි කරේ නමුත් අපි හරිම ආදරණීයයි සෙට් එක ඇතුලේ ඉතින් ඒ වගේ මේ චරිත මේන්ටේන් කරනකොට මිනිස්සු හිතන්නේ අපි ඇත්තට මේ වගේ කියලා. ඉතින් මේ මම ඒක මතක් කරේ එකයි මේ චමත්ක කිව්වා වගේ ගොඩක් දේවල් අපි ඇත්තටම මානසික ඒ කැරක්ටර් එකකින් හිටන තරමට තමයි අපි ඒක සාර්ථක වෙන්නේ. ඒක ඇත්තට මම මගේ පැත්තෙන් දකින විදිහට ඒක ආටිස්ට් කනෙක්ට් වෙන අසාධාරණයක් එක පැත්තකින්. කොද එයාට යව මේන්ටේන් කරන්න අපේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ නැහෙන මේන්ටේන් කරන්න එකක් අපි තිය දෙක කාල බිලා අපි හැමදේම කරලා ආදරෙන් සහයෝගයෙන් ඉඳලා එනවා සෙට් එකේ අපි අර දේ මානසික නිදහසක් ඒක ඇත්තටම ආටිස්ට් කනෙක්ට් එක මානසික නිදහසක් කැරක්ටර් එක ප්ලේ වෙනවා කියන්නේ එයා gedare iddida එලියට බැස්සමද එයා ඒ කැරක්ටර් එකේ ප්ලේ වෙනවා කියන්නේ උපරිම එයාගෙන් හම් වෙනවා සෙට් එක ඇතුලේ ඉතින් ඒක පොඩි අසාධාරණයක් විදිහට මම දකින හැබැයි ඉතින් කලාකරුවෝ ඉන්න එහෙම ටැලන්ට් එක තියෙන মালටි ටැලන්ටඩ් අද එකක හෙට එකක වැඩ ගන්න පුළුවන් ඉන්නවා ඒක හොඳයි ඉතින් දැන් මේ කොහොමද අලුත් ඩ්‍රාමා එකේ කොහොමද ඩිරෙක්ට් කරන්න පැත්තට කොහොමද කියන්නේ ඇත්තටම මල්ලි මගේ මේ ඩිරෙක්ටර් එකක් වෙන්න නම් කිසිම ඕනමනාවක් තිබුණේ නැහැ ඉතින් මගේ හීනේ මල්පල ගන්න මගේ ජීවිතය ඇතුලේ පැලේ මම පැල කරගන්න බෑ ඉතින් ඒක නිසා මම ඒ කතාවට අවශ්‍ය චරිත මම යොදා ගන්නකොට ඇත්තටම මම ප්‍රවීණයන් තමයි යොදා ගන්න උත්සාහ කරේ මොකද ඒගොල්ලත් එක්ක වැඩ කිරීමේ පහසුව සහ ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන් අත්දැකීම මගෙත් එක්ක වැඩ කරපු අයට තමයි මම කතා කරේ ඒක නිසා විශේෂයෙන් සනෝජ අබ්බිබිලේ ජයසිකර අප මම අධ්‍යක්ෂකවරයෙක් වුණාට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙන් මම ගන්න ඕන දේවල් මට කොච්චර තියෙනවද ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ගොඩාක් ආසාවෙන් කැමති වුණා මගේ ශිල්ලාම්මිකේ වැඩ කරන්න ඉදිරියට තව විවිධ චරිත එනවා ඉතින් විසිතුරු කතන්දරේ
පුරසන්ත මඩලේ සිනමා මැදුරක නරඹ මුනිසන්සලේ නරඹ මුනිසන්සලේ විදුලි තුම්බියේ චංචල නාද සවනට වැටෙන සඳේ කඳුළු පිරිදෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳු කරේ වීදුම අතිකයි පමාවුනේ මිසොඳුරේ රූපවාහිනී අංජන රේඛා නලඟන ඔබ දළඳේ වෙන්න සන්තකෙන් සිසිලෙන් නැහැ වෙන ආදර සඳුන් වනේ නරඹ මුසුරගුන් රඟ දෙන නැටුමන් යවවන අවන්හලේ මිනිසුන් හෙට දින සොයමින් වෙහසෙන පරසතු කුසුම්දිලේ ජය පැන් තොලකා අමරණීයවන උමරුන් මමය ඔබේ උමරුන් මමය ඔබේ විදුලි තුම්බියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරිදෙනෙත් අතරින් නීරක් මතුවිය සැලෙන අදේ සීත කඳු කරේ වීදුම අතිකයි මමවුනේ මිසොඳුරේ රූපවාහිනී අංජන රේඛා නලඟන ඔබ දළඳේ නලඟන ඔබ දළඳේ හොඳයි මේ වෙලාවේ මතක් කරනවා ලක්ෂ්මන් රොද්‍රගු මහත්මයායි වගේම රූපා ඉඳුමති මහත්මයායි වගේම මොහොමඩ් සාලි මේකේ සංගීතය අපි ඒවත් මේ වෙලාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කිරීමක් කරනවා. ඉතින් මේ චමත්කා දැන් ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගෙන තිබෙනවාද නැත්නම් බලාපොරොත්තුවක් තිබෙනවාද මෙන්න මේක තමයි මගේ ඉදිරි ගමන සැලසුම් වෙන්න ඕනේ කියලා එහෙම මොනවාරි තියනවාද? මේකෙම තමයි ඉන්න බලාපොරොත්තුව. ඉගෙන ගන්න ඕනේ තව දේවල් මට මේකේ දේවල් තව මොනාහරි ලොකු වැඩක් කරන්න ආසයි මේකෙන් මට බැරි වෙන කාලෙක මේක මොනාහරි අධ්‍යක්ෂණය වගේ එකක් ඔය එක තමයි ඉගෙන ගන්නෙ මම ඉගෙන ගන්නෙ ඩිරෙක්ටින් ඉගෙන ගන්නෙ ඉතින් එහෙම දෙයකට තමයි ලෑස්ති වෙන තව ඒක ලොง ටර්ම් ප්ලෑන් එකක් හොඳ වැඩක් කරගෙන මං ආසයි පාඩුවේ ඉන්න මං ආස මේකෙ ඉන්න මට අතන පාඩුවේ ඉන්න වැඩි කැමති නේද ඒක හොඳයි නේද නිදහසු ඉඳලා විඳින කලාකාරයෙක් හොඳයි නේද හොඳයි නරකක් නෑ හැබැයි ටැලන්ට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලෙ යොදාගන්න මම හිතනවා ඉතින් මට ඉන්න අධ්‍යක්ෂකවරු ටැලන්ට් එකෙන් ප්‍රයෝජන ගන්න කොහොමද දරුවත් එක්ක ගෙවෙන කාලේ එයාට ලබා දෙන අවස්ථාවන් කොහොමද එයාට එක වැඩ කටයුතු කරනකොට කොහොමද ඒව කොහොමද මේ ඇත්තටම මං හිතන්නේ මට ඉන්නේ හරිම පින්වන්ත පුතෙක් අග්‍ර නම අග්‍රව දාලා සමහරවිට මම මාසයක් ෂූටින් යනවා තාම අවුරුදු දෙකයි ඉතින් ඒ වුණාට එයා යාගේ නැනිත් එක්ක හැමදේම බැලන්ස් කරගෙන හොඳට ඉන්නවා ඉතින් මම හිතන්නේ මටම හම්බෙච්ච දරුවා මගේ විදියටම හැදෙනවා මට කවදාවත් මං එළියට බහැලෙද්දී අඬන්නේ නැහැ මේ අම්මා යන්න එපා කියලාවත් කියන්නේ නැහැ මාව බායි කියලා මාව මට වැඳලා හරි ලස්සන්ට එයා මට ඒ සමු ගැනීම දෙනවා ඒ වෙලාවට ඉතින් හරිම පින්වන්ත මගේ යාළුවෙක් කියනවා හොඳ දරුවෙක් මට ඉන්නේ මම හිතන ඉතින් එයා සමහරට මේකෙ මිදිත් දන්නේ නැහනේ තුසිත එනම් ටිකක් මහතට හිටියා පහුගිය කාලේ දැන් ටිකක් මං හිතන්නේ මේ අපව වැඩ කටයුතු කරගෙන ටිකක් කෙට්ටු වීලා එනවා නේද හොඳයි තැන්කියු මේ පහුගිය කාලේ අසිනීප තත්ත්වෙකුත් තිබුණා ඉතින් කැම ටිකක් අඩුවෙන් කැවුනා ඉතින් දැන් වැඩ කරන්න ඕන කාලේ ඉස්සරහට තියෙන්නේ මම හිතන්නේ මගේ ටෙලිනාට්‍යයේ මම චරිතකින් දායක වෙනවා ඉතින් මම හිතනවා ඉස්සරහට මේ වැඩකට පුත් සාර්ථකයි කියලා මට හොඳ පිරිසක් ඉන්නවා විශේෂයෙන් මගේ කාර්මික පිරිස මතක් කරන්න ඕනේ දැන් නම්බර්ෂින් කියන්න බෑ ඉස්සරහට කියමු ඒ සියලු දෙනාටම මම ගොඩාක් කෘතඥතාවකෝ ස්තුති කරනවා මොකද ඒගොල්ලෝ හරිය අවංකව වැඩකට යුතු කර යනවා මාව හොඳට අඳුරගෙන මට ඒ සපෝට් එක දෙනවා තව දෙයක් කියන්න ඕනේ මේ සනූජා බිබිලි අපේ ආදරණීය මේ රංගන ශිල්පිනිය
දන්නවද මම මෙතනට එනවයි කියලා. එයත් එක මම එකතුනා මේ සිංහල සිනමාවේ 60 70 දශකයේ 50 ඉඳලා එයාගේ තාත්තා සුමිත් බිබිලේ අපි කවුරුත් දන්නවා. සුමිත් බිබිලේගේ ලොකු ආදරණීය ආරාධනාවක් තියෙන සනෝදියක්කට 50 දශකයේ එයත් එක්ක හිටපු අයට මේ සැලකුම් කරන්න කියලා. ඒ කියන්නේ බෝඩ් එකක් හරි මුදල් තියාගයක් හරි කරන් බෙලක් උලලක් කියන්නේ කියලා. ඉතින් මේ 50 උලලෙන් පස්සේ දැන් සනෝදියක්කා මාවත් එකතු කරගත්ත එයාගේ කමිටුවට ශිෂ්‍ය සුදේශ්වසන්ත පීරිස් පද්මසිරි කොඩිකාර සුනිල් ටී ප්‍රනාන්දු ඒ වගේ විද්වත් පිරිසක් ඉන්නවා. මම මගේ පැත්තින් මම යෝජනය කරනවා හැමෝම එකතු වෙලා තමයි මේක වැඩේ කරන්නේ. මේ 6 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තමයි මේ උත්සවය තියෙන්නේ. 60 දශකයේ සහ 64 රඟපාපු අයට අපි සම්මාන දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේක සනෝජක්කගේ මේ තමයි සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න අපි හැමෝම එදාට එකතු වෙනවා. හොඳයි. ඔය මං හිතන්නේ සීල වැඩ කටයුතු සාර්ථක වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරන. අපි අවසන් විනාඩි කිහිපෙ ඉන්නේ. තේක සම්මන හර්ධයක් තිරණ එකතු කර ගන්න පුළුවන්. එකතු කරන්න පුළුවන්. මොන හර්ධයක් තිරණ නම් කියන්න පුළුවන්. දෙදෙනාට. උත්තරම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මං කාලෙකින් තමයි මාධ්‍යයට මේ පැමිණියේ. ඉතින් හර්ෂි මාව කොහොම හරි හොයාගත්තා. හර්ෂි හරි දක්ෂයි වගේ සොයා ගැනීම වලට හර්ෂි. හර්ෂිගේ කෝල් එකට බෑ කියන්න හිතන්නේ නෑනේ. හර්ෂි කතා කරන්නේ තියෙන්නේ. ආයි හෙලෝ කිව්ව ගමන් ඔක්කොම කලින් දානවා. හර්ෂිගේ හැටි අපේ මේ සහාය නිෂ්පාදක වරි හර්ෂි වගේ හරියටම හරි මේ චමත්කකව කතා හරි මම දන්නා වගේ හැඟීමක් අපි දෙන්නට ඇති උනේ මතනේ සහෝදරකම ඉස්සරහට අපි වැඩි දියුණු කරගන්නවා චමත්කකේ තියෙන සරලකම නිහතමානීකම විශේෂයෙන් ගෙබගේ ෆිල්ම් එකකින් එළියට ආවට පස්සේ තියෙන සමහර මානසික මට්ටම ඇත්තටම ගොඩක් වෙනස් චමත්ක එහෙම නැහැ චමත්කට තියෙන ලොකු ගමනක් යන්න පුළුවන් අවකාශයක් දෙනවා එයාගේ සුන්දරකම මම හිතනවා ජීවිතේ අපිට වැඩ කරගන්න හම්බෙන්නේ පුත අපි අගේ කරගත්තේ නැත්නම් අපි කවුද අගේ කරන්නේ ඒ නිසා අපි ඒ තැනටද අපි එන්න ඕනේ නේද ඒක තමයි අපි විශේෂාංගයක් මේ විදිහට අපි හදලා තියෙන්නේ අපි නේද හොඳයි ওই දිනටත් ගොඩාක් ස්තුතියි බොහොම ලස්සන මේ වැඩේ කරනවා ඊට වඩා ලස්සනට අපි විනෝදුනා මේ වැඩසටහනට කලින් නේ මේ දෙන්නා කොලන් ටික දැකලා මේ දෙන්නා කොලන් ටික දැකලා හරිම සුන්දරයි කොලන් ටික පොතු හරි අපිට ආරාධනා කරාට හොඳයි එහෙනම් ජය වේවා සුබ වේවා අපි සමුගන්නයි සූදානම් වෙන්නේ අපි ගීතයක් අහන්න සූදානම් වෙන්න සිටිනවා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝටම යහපත් සුබ දවසක් ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.